මේවන විටත් පුද්ගලයෙකු පාදක කරගනිමින් තවදුරටත් රටේ ගමන වෙනස් කරන්නට කටයුතු කරමින් සිටින දේශපාලන නියෝජිතයින් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. ද්විත්ව පුරවැසිභාවය මැතිවරණයක් පැවැත්වීම එය අවුරුදු 4 මාරක් දක්වා දීර්ඝ කර ගැනීම මෙකී කරුණු පාදක කර ගනිමින් මේ ගෙන යන පාලන තන්ත්‍රයට එරෙහිව ක්‍රියාත්මක වීමේ දේශපාලන නියෝජිතයින් සූදානම් වීමක් පිළිබඳ වාර්තා වෙනවා. රටක් මේසා විශාල ඛේදවාචකයකට තල්ලු කර ඇති මොහොතකදී ඩොලර් බිලියන ගණනක් ඩොලරය රුපියල් 200 රඳවා තබා ගන්නට අනවශ්‍ය පිරිවැයක් දරා ඇති මොහොතකදී නිසි කලමනාකරණයක් නොමැතිව සමස්ත ආර්ථික පද්ධතියම බරපතල ව්‍යසනයකට ලක් කර ඇති මොහොතකදී ඒ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශවීන්ට එරෙහිව නැගී සිටිනවා වෙනුවට එම පාර්ශවීන්ගේ පුංචි පුංචි ඉල්ලීම් පාදක කර ගනිමින් රටක් ආපස්සට අදින්නට කටයුතු කරන ජනතා නියෝජිතයින් යලිත් පතාවක් ජනතාව ඉදිරියට පැමිණ ඡන්දය ඉල්ලනවා නම් ඔවුන්ට ඡන්දය නොදී ඉන්න ඔබ තීන්දුව කරන්න. විශේෂයෙන් මේ මොහොතේදීත් අපේ ලොක්කගේ දුත්ත පුරවැසිකම ඒ වගේම තමයි අපේ ලොක්කට මැතිවරණයකට එන්න තව ටිකක් කාලය හදලා දෙන්න ඕනේ. මේ පාර අපිට කලින් විසුරුවා ගත්තොත් ඊට පස්සේ ආයේ පාර්ලිමේන්තු එන්න වෙන්නේ නැහැ. එවන් පසුබිමක් උඩ Tamanගේ පෞද්ගලික සුඛ විහරණය පාදක කරගනිමින් තීන්දුව තීරණ ගනිමින් අවුරුදු 4 මාරකින් විසුරුවන තැනට වෙහෙ කරන්න දිත්ත පුරවැසිකම් අයින් කිරීම සම්බන්ධයෙන් උණු කාරණාවලට එරෙහිවන්න මේ සියලු දේවල් වලට විරුද්ධව යමෙකු වැඩ කරනවා නම් ඔබ මතක තියාගන්න මීළඟ මැතිවරණයේදී ඔවුන් වෙනුවෙන් තීරණයක් ගන්න ඔවුන් වැඩ කළේ රටේ ජනතාවගේ දුක් විඳින ප්‍රශ්න විසඳන්නට නොවේ උන් කඩේ ගියපු දේශපාලන වහල්ලු විදිහට වැඩ කරපු ලොක්කාගේ අභිමතය ඉෂ්ට කරන්නට වග හොඳින් මතක තබා ගන්න මේ කතාව අපි කියන්නට හේතු පාදක වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව මැතිවරණය කැඳවීම සම්බන්ධයෙන් උණු කෙටි කාලීන සීමාවට ඒ වගේම ද්විත්ව පුරවැසිභාවයකින් යුතු ජනතා නියෝජිතින් සිටිය නොහැකි කියන කාරණාවලට එරෙහිව ක්‍රියාත්මක වෙමින් 22ට එරෙහිව ක්‍රියාත්මක වන්නට සූදානම් වන දේශපාලන නියෝජිතින් සිටිනවා නම් අප ඔවුන් පිළිබඳයි මේ කියන්නේ. සියලුම දේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ විසඳා ගත යුතුය. එසේනම් ඊළඟ මැතිවරණයේදී ඔබ ඔවුන් පිළිබඳ තීරණයක් ගත යුතුයි. රටේ ජනතාව මේසා විශාල වේදනාවක පීඩනයක සිටින මොහොතකදී ජාත්‍යන්තර මුල් අරමුදල ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වය අපේක්ෂා කරන මොහොතකදී මෙවන් ආකාරයේ කඩා කප්පල්කාරී තැනකට ආණ්ඩු ක්‍රියාවලිය රැගෙන යන්නට උත්සාහ දරන පාර්ශව සිටිනම් අපි කියන්නේ ඔවුන් මේ මොහොතේ කරන්නේ රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න මැදිහත් වීම නොව ඔවුන්ගේ වහල් කඳවුරේ වහල් නායකයාගේ අවශ්‍යතා ඉෂ්ට කිරීමයි. මේ රටේ ජනතා නියෝජිතින් බොහෝ වෙලාවට තීන්දුව තීරණ ගත්තේ Tamanගේ සුඛ විහරණේ හිතාගෙන. තාම පර්මිට් එකවත් හම්බුනේ නැහැ. අඩුම තරමේ පර්මිට් එක නැකන්වත් මේ අවුරුදු 4 මාර ඇද ගන්න ඕනේ. ඊළඟ පාර්ලිමේන්තුවට එන එක නම් ෂුවර් නැහැ. ඒ නිසා මේ ටිකේ කොහොමරි පෙන්ෂන් එක නැකන්වත් අල්ලගෙන ඉන්න ඕනේ. මේ වගේ පටු දේශපාලනික පරමාර්ථවල සිටින ජනතා නියෝජිතින් සිටින තාක්කල් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳව උන් අවධානය යොමු කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න මේ මිනිස්සු ඔක්කොම පත්කලේ ඔය අත්වලින් බව. ඒ නිසා ඔබේ අත කපා ගන්න මේ වෙලාවේ හිතෙනවා ඇති කමක් නැහැ. දුක් විඳින බඩගින්නේ කෑ ගහන ඔබේ දරුවෝ දිහා බලන්න ඔබ කරපු වරදේ ප්‍රතිවිපාකය දරුවෝ විඳින වේදනාව කොයිතරම්ද කියලා.